ගන්න දවසේ ඉඳලම 48 නිදහස ගන්නකොට අපේ රටේ නායකයන්ටත් බලධාරීන්ට කාටවත් අයිඩියා එකක් තිබුණේ නැහැ ලෝකේ අනිත් රටවල් එක්ක විශේෂයෙන් අසල්වැසි අනිත් රටවල් මේම ජාතික ප්‍රතිපත්ති කලාවේ සහ අනිකුත් සියලුම අංශයන් වල හදද්දි අපිට එහෙම එකක් තිබ්බේ නැහැ ඒක ප්‍රතිඵලයක් විදිහට අපිට අනන්‍ය වූ සංගීතයක් සිනමා කලාවක් පෝසත් මට්ටමේ මොකද මේ රටේ ඉතාම හොඳ බුද්ධිමත්තු ඉන්නවා විචාරකයෝ ඉන්නවා ධාරිතාව තියෙන අනිත් මොකද අපේ අඩුපාඩුවක් නැහැ අපේ මොලේ තියෙන බුද්ධියේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි නමුත් අද වෙනකොට මේක ප්‍රධාන හේතුව තමයි බුද්ධිමේ දේපල ලෝකේ තියෙන සීසක්ස් හැලා වයිපෝ කියලා ආයතන දෙක ඒ දෙක තමයි ලෝකේ බුද්ධිය මිනිස් මානව ආශ්චර්යයේ නේ මේ දැනුම නෙමෙයි අපි මේ ගිටාර එක හදලා තියෙන්නේ කවුරු හරි මිනිස් මේ කවුරු හරි අලුතින් හිතපු කෙනෙක් හිතපු කෙනෙක් ඒතකොට මේ සේෆියන්ස් ලාගේ ආශ්චර්යමත් මානව මොලේ නිෂ්පාදනය කරපු දේවල් තමයි ලෝකෙම පරිශීලනය කරන්නේ අපිට ඒක බාට හිර පෙර දිග හරි මේ කොටු ගහලා බෙදන්න බෑ මේ හැම එකක්ම අපිට අයිති දේවල් මේ පොළොවේ හැම අඟලක්ම අපිට අයිති මේ ඒ නිෂ්පාදන දැනුමක්ම එතකොට අපි ඒකෙන් වෙන් වෙලා අද ලංකාව ලෝක බුද්ධිමය යාන්ත්‍රණේ අපි නැහැ එතකොට අපේ කලාවකට අපේ සිනමාවකට අපේ ගීත සිම්සන්ගේ කාල ගීතය මට වුණා තිබුණා ග්‍රැමි අවෝඩ්ස් වලට යවන්න නමුත් අපි එක්තරා ප්‍රමාණයකට විතරයි අපිට බැරියර් එකක් තියෙනවා අපි නැහැ අරකට එතකොට අපේ ආර්ට්ස් කැප්චර් කරන්න දැන් බලන ජංගම දුරකථන වල තියෙන සොෆ්ට්වෙයාර් එක ඒ ගීතයක මෙහෙම අල්ලපුවම ඒ සොෆ්ට්වෙයාර් එකේ ගීතය අල්ලපුවම මේ ගීතේ ටග් ගාලා කියනවා මොකද්ද මේ ගීතය කියලා අපේ ගීතයක් කළොත් කියන්නේ මෙන්න මෙන්න බහුවත එන්නේ මොකද අපි ලෝකෙට නැහැ මහා පඬිත දේවල් කියනවා මේ පාර්ලිමේන්තු දෙවනක් වෙන්න ගෑනම් ඔය තියෙන 225 ප්‍රධාන ගොඩක දෙනකොට මම පෞද්ගලික වශයෙන් ඕගොල්ලෝ මේක කතා කරන්න ඔගොල්ලෝ මේක කතා කරන්න මේ බුද්ධිමේ දෙබල මේක ලෝකෙට ගේන එක මේක කතා කරන්න මේ ලංකාවට ඔක්කොම ඒකෙදි පස්ස ගහන ඊළඟට මාධ්‍යකරුවන් වැරදි අර්ථකථන අරගෙන තියෙනවා මම මේක බාතියට කිව්වා දැන් බාතිය මේ වෙලාවේ මේක අරගෙන යනවනේ දැන් බාතිය කියනවා මේක මේ වැඩේ අපි කරනවා කියලා නමුත් අපි ඒකට සපෝට් කරනවා යාට මේ වෙලාවේ යා ඒක ගත්ත නිසා නමුත් මාධ්‍යකරුවන් හිතාගෙන මේ මාධ්‍ය වලින් අපිට මේ අපේ සින්දු යනේවට මේ සල්ලි ගන්න එකට තමයි මේ දඟලන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. මම පොඩි තැනකට ගල්ලා. ඒක නිකන් මේ පොල් ගෙන්දකගේ චූටි මේ ඉතාලම නිකන් 725ක වගේ කෑල්ලක් විතරයි. නමුත් මේකේ අනාගතයේ බිහි වෙන දරුවෙකුට ග්‍රැමි අවෝඩ් එකක් ගන්න, ඔස්කා එකක් ගන්න, ලෝකෙට නිර්මාණයක් දාන්න, බෑ මේ වටනාබේ කියලා ආවා මේ ජපන් මේ සීසක් මේ ඉන්දියානු සාගර කලාපේ බාරව ඉන්න කෙනෙක් එහෙල කිව්වා ඊළඟේ ආට් ලෝකෙට යන්න ඕනේ නැද්ද ඕනේ නැද්ද අවශ්‍ය නැහැ ඉතින් මිනිස්සු පාලක හිතන්නේද මේක මේකටද තිබ්බොත් එහෙම මේක හරියන්නේ නැහැ මෙතන තමයි දුකට කාරණාව ඔය සියලු දේශපාලඥයන් වටා කලාකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නේ ඒගොල්ලෝ කැමති නැහැ බහුතරයක් අනාගතයේ මිනිස්සු අපිට වඩා දුරක් යනවට මේක නෙමෙයි දැත්ත කවුරු නැහැ කියනවනම් කතා කරන්න මේක තමයි ඇත්ත හදවත් පළල වැළුවොත් එහෙම ඒව තමයි ඇත්ත. දැන් මේ ඛේද වාචකය අද වෙනකන් කතා වෙන්නේ නැහැ නේ. මහ පොළොවට එන්නේ නැහැ නේ. මේසෙට වැටෙන්නේ නැහැ නේ මේක. නැත්තම් දැන් සංගීතකරුවන් වෙනම සංවිධාන දැන් පිහිටවලා තියෙනවා. රජකයන්ගේ නැත්තම් සංගීතඥයන්ගේ ගායකයන්ගේ සංවිධාන බිහි වෙනවා. මොකද ඒවත් මේ ළඟදී තමයි ගොඩක් ගොඩක් ඒවා හරි නිවැරදි තැන් වලට අපි ආවේ. ආවේ. නමුත් මේ සංවිධාන තිබුණ මරණාසන්න සමිතිය වගේ ඔය මේ තියෙන ගම් වල ඒ වගේ තමයි තිබුණා මේ. නෑ ඕක මට දුක තියෙන්නේ මුකුත් නෙමෙයි. මට මේ ධර්මප්‍රිය ඩෑස් මහත්මයා දවසද්ද කියනවා මචන් චිත්‍රපටියේ ජර්මන් වල පත්තර වල ඒ ආටිකල් එක ගියාම ඒගොල්ලෝ හොයනවලු ධර්මප්‍රියට ඒකට ගෙවීම කරන්න කොහොමද කියලා අපි නම් බලන්න ධර්මප්‍රියගෙන් කොහොමද ගන්න ගන්නේ කියන එක තමයි එතකොට මං කියන්නේ ලෝකයේ ඉන්නවා එතන දැන් අපි විදේශ ගත වුණාමත් අපේ මේ પાස්පෝර්ට් එකේ ඇක්ට කියලා තිබුණාම ඒ මිනිස්සු මාරුද හරි එතන ප්‍රශ්නයක් තියෙනවා එයාපෝර්ට් එකේදී මට ලන්ඩන් එයාපෝර්ට් එකේදී වුණා දැන් මගේ වල දැන් මියුසිෂියන් කියලා ගහපුවාම දැන් අපිව මේ ලෝකෙට නැති වෙන ඉඳන් මොකේකවත් එන්නේ නැහැ විකිපීඩියා වල එන්නේ නැහැ මොකද දාන්න බෑ එහෙනම් දැන් මගේ අවෝඩ්ස් තියෙන බරගෝ දෙදර ස්ටේජ් අවෝඩ්ම පහයි ඔහොම සිනමා අවෝඩ් පහයි ඔහොම තියෙනවනේ මගේ දැන් මේක මට දැන් අර නේචර් ඇල්බම් එක මගේ තියෙනවා මගේ වැඩක් ඉස්සරහට ඒක මට මේ රිලීස් කරන්න දෙන මේ වෙන රටක නමුත් දැන් විකිපීඩියා එකට මේක විස්තර කරනකොට දැන් මට ඕන වුණා මේ අවෝඩ්ස් වල මේ විස්තර ගන්න එතකොට බලමු දැන් ප්‍රෙසිඩන්ට් අවෝඩ් සයිට් එක නැහැ මේ මොකද මේ කල්චරල් එකේ සයිට් එක නැහැ ඩොමේන් එක ගියවල නැහැ 12500 අවුරුදු ගානකින්
එතකොට මේ වෙබ්සයිට් වල අපේ මේවා මොකක්වත් නැහැ. එතකොට එයාපෝට් එකෙන් ගහපම කො හොරවෝඩ්ද මේවා? ඔව්. කො මොනවද දරන්නේ? ඊට පස්සේ මට තද වෙලා මං කිව්වා උඹලගේ රට යා රහමන් ඉන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මම ගොඩ යන්න දුන්නේ. අපේ ගායකයෝ ගිහිල්ලා එම්බසි වල සින්දු කියලා පෙන්නනවා කියලා අපි ඒක අපි විහිළුවට විහිළුවට කියන කතාවක් වුණාට ඉතින් පෙන්නන්න තැනක් නැත්තම් සින්දුවක් කියලා හරි පෙන්නන්න මං ගායකේ මේ අද ඒ ගායකයන්ට තේරෙන්නේ නැහැ මේ බුද්ධිමේ දේපල එක යකෝ මේක ආවත් නේද හොඳ මේකට මේ එතකොට ඔක්කොම බේරිනේ රටම අනාගතේ પરම්පරාව වෙනුවෙන් මේ කතා කරන්නේ අද પરම්පරාවටත් වඩා එහා ගිහලා අනාගත කලාකරුවෝ දකින්න ගොඩක් දුර අනේ ආරාධනා කරන්නේ ඔබට එකතු වෙන්න මේ මේ ප්‍රවාහය අනාගතේ වෙනුවෙන් මේ දොරටු අරින්න ඕන අපිට දුරකටන කෙනෙක් රැඳී ඉන්නවා ආයුබෝවන් ගයන් පාදුක් ආයුබෝවන් ගයන් ඔව් කාටද කතා කරන්න ගයන් පාදුක්ගෙන් ඔව් ගයන් මට කතා කරන්න බෝවන්ද පෙර රෝණි අයියට රෝණි ගයන් රෝණි අයියේ ඔව් රෝණි අය මම ඔයාට ගොඩක් ආදරේ කරන ගායකෙක් ඔයා ආ බොහොම ස්තුතියි මල්ලී ඔය අපේ ස්කෝල් එක ඒ කට්ටියම ඔයාට ගොඩක් ආදරේ වගේ සින්දුවට ඒ කියන්නේ අර මගේ গিටාර් එකේ තියෙන සින්දුව ඒ සින්දුව හරි ගිටාරේ තියෙන උපරිම මම මේක හැදුවේ. ඒ කියන්නේ මේ গিටාරේ තියෙන උපරිම මේ ෆ්‍රෙට් එකත් මේක පාවිච්චි කරනවා. මේක ඇත්තට මහේන්ද්‍ර ප්‍රස්කෝල් වාදනය කරේ. අහුට මොකද මේක මම අහුට දුන්න වදයක් කියලා මම හිතන්නේ. මම গিටාරේ. මගේ গিටාරේ නෑ. මගේ গিටාරේ. B minor. පොඩ්ඩක් ඉන්න. मगे गिटारे अरगे नवेयु एक आदर तनुवक एती ए लसन निल्लस देक अभी दिन अद मगे तुरुलट ए लसन एस देक सित्तम कलरु रोमे पुराती बुना मोसाट्य बितोंगे सिंपने अपेरात रे अतिटिया अत्र विदिंग में क्या नोड में अत्र में आपे एक सिंधु हाथू में गायन माली में तमाई सिंधु निर्माण कर पूमी उसे शन दर्शन वन दिशा ना एक लिए चारित दिशा ना एक स्तुति अभी यार खता कर गने की ऐतिहासिक पिलीबंद खतंदरे दी अपे इट दम में लोके विउर्त वेन्नो न किने के ओ बटा अत्यावश्य में सीरु कलाकारों वन अत्यावश्य का गीते ट पावना नवे रचने ट පොතපත රචනයේට නැත්තර රංගණයට සිනමා වෛතියකට ශාස්ත්‍රයේම කී දෙනෙකුට මේ බුද්ධිමේ දේපල බෙදෙනවද බෙදෙනවද ඉතින් මේක මේ ලෝකේ තා පෝසත් මට්ටමින් කෙලීගෙන යන වැඩක් ඉතින් අසල්වැසි ඉන්දියාවේ අවුරුදු 8 ළමයා ලෝකේ ගොබල් එක දිනලාම පියානස් හැටියට නමුත් ඒක හැබැයි මේක අධ්‍යාපනයත් මෙහිර බලපානවා අපේ රටේ අවසානයේ ප්‍රධාන හැම කාරණයකටම ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය මං හිතන අපේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නේද අධ්‍යාපන විශේෂයෙන් සිලබස් මම දැක්කා මම NI එකට මේ මම ඔය මේ පොඩි වැඩකට ගියා ඒ වෙලාවෙත් විශේෂයෙන් ජාතික අධ්‍යාපනයේ මේ 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 අමාත්‍යාංශයටත් මම ගිහිල්ලා ඔය යම් කිසි කතිකාවකදී මම කිව්වා ඇත්තට මේ ගොඩක් ඒ වගේදී අපේ අධ්‍යාපනයේ ලොකු අවුලක් තියෙනවා එනි මේ අධ්‍යාපනයේ තමයි පළමුව දෙවනුව තුන්වනුව රටක ඒ අධ්‍යාපනයේම කොටසක් තමයි බුද්ධිමේ දේපල කලාව විද්‍යාව ගවේෂණය පරීක්ෂණ ගවේෂණ පරීක්ෂණ අපේ අධ්‍යාපනයේ ක්‍රමෙම නැහැ. ඒ කියන්නේ මේ අපි පටන් ගන්න ඕන ස්ථානේ මට දැනෙන විදිහට සෙම්සන් ඔයාගෙන් අදහස් අහන්නේ. මේ ඉන්නේ ඉතින්. ආරම්භ කරන්න ඕන කොතනින්ද අපි මේ 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 පළමුවම අපි වෙන්න ඕන අනිකාට ගරු කරන පුරුදු වෙන එකනේ. ඔව්. ඔතෙන් ඉඳ පටන් ගන්න. ඒක මම දකින්නේ ඇත්තටම මම දකින්නේ මෙහෙම එකක්. අපි प्राथमिक अध्यापन एक अनिवार्य हेदेन एक पहावसर दिन क्रम संपूर्ण उड़ीअर अनीत मैं निष्पादन क्रियावली रटक अभी निष्पादन तीनता अट किसी मत निष्पादन करवा एक स्वयं ऐतिहाक पेटंट गंडवा ऐतिहाक नेहता एक व्याप्त करें
ඒක වුණොත් දැන් අපි අද අහන EDM music එකක් කියන එකක් ගත්තොත් ඒ music ගැන කතා කරන්න EDM music වල resources ඒ වගේ තියෙන සම්පත් ඒ වගේ ඔක්කොම ඒගොල්ලෝ හදලා තියෙනවා. එහෙන් තමයි මෙහෙට අපිට package එක ගෙවන්නේ. ඒතොර අපි ඒවා භාවිත කරන විතරයි. එතකොට මහා අපි දන්නවා මහා සංස්කෘතිය කියලා තියෙන මේ කලාපැත්තේ නර්තන චිත්‍ර කලාව සංගීත ඒවා ඒවා ඔක්කොගෙම ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ මේ වේදනාව සතුට මේක නිෂ්පාදනයක් බවට පත් වෙනවා පස්සේ වෙන්නවනේ ඔව් ඒක ව්‍යාප්ත වෙනවා ආදායම් මාර්ගයක් බවට ඒ ආදායම් මාර්ගය බවට ව්‍යාප්ත වුණාන් පස්සේ ඒගොල්ලෝ ඒක හදා ගන්නවා ඒ හදාගත්තන් පස්සේ ඒකේ සංස්කෘතියක් හැදෙනවා අපිට එහෙම හදාගන්න දාපු සංස්කෘතියක් නැති එක තමයි එක උදාහරණයක් කියන්න දැන් මෙහෙර අපි හෝ මේ ළමෙක් හෝඩිය පන්ති ඉඳලා 11 වසර දක්වා උගන්වනෝනේ අපේ ශ්‍රම හමුදාවෙන් 11 වසරෙන් ඇරෙන ළමයි ටික ශ්‍රම හමුදාවේ කොටස් ටික යන්නේ කොහෙද එක්කෝ මම කියන්නේ එක්කෝ ත්‍රිවිල් එකක් හරි ඒ පැත්තට යනවා නැත්නම් ගාමන්ට වලට යනවා ගාමන්ට වලින් කරන්නේ අපේ ශ්‍රමය අරගෙන ඒ ශ්‍රමය අඩු පඩියකින් ඒ ශ්‍රමය අරගෙන ඒ නිෂ්පාදනය ඔක්කොම ඇමරිකාව ඇතුළු රටවල් ගන්න එකනේ කරන්නේ එතකොට අපේ නිෂ්පාදන ආර්ථිකයට කිසිම විදිහක අර ඔයගොල්ලෝ දායක වෙන්නේ නැහැ විශේෂයෙන් අපේ කෘෂි ආර්ථිකයේ අධ්‍යාපනයේ නැහැනේ ළමයෙකුට අයිඩියා එකක් නැහැ 11 වසරෙන් පස්සේ විභාගේ පේළුණාට පස්සේ මම මොකද්ද කරන්නේ එතකොට ජාතික අධ්‍යාපනයේ වියදම් කරන මුදල පුරවැසියෙක් සඳහා ඒක අපව ලබා ගන්න ක්‍රමයක් නැහැ වෙන රටවල ඒක තියෙනවා වෙන රටවල අනිවාර්යයෙන්ම ඒ රට වියදම් කරන දේ නැවත පුරවැසියාගෙන් ගන්න ඒක තමයි ඒ රටවල දියුණු වෙන්නේ නමුත් අපේ විශේෂයෙන් දැන් මම උදාහරණයක් ඉදිරියට කියන උනගල දැන් පොළොන්නරුව ගත්තාම විශාල ප්‍රමාණයක් අක්කර වර්ග අක්කර ප්‍රමාණයක් අතහැරෙනවා කුඹුරු අතහැරෙනවා හේතුව ළමයි කැමති නැහැ කුඹුරු වැඩ කරන්න එතකොට ළමයින්ට ඒක මේ ඊට පස්සේ ළමයි යනවා ගාමන්ට නැත්තම් ත්‍රිවිල් යනවා මේ දෙකෙන්ම දැන් සමාජයේ නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්න නම් අධ්‍යාපනයේ තල්ලුවක් තියෙන අධ්‍යාපනයේ ක්‍රමයක් හදලා තියෙනවා අධ්‍යාපනයේ ඒ ගැන කිසිම අයිඩියා එකක් නැහැ කාටවත් නැහැ අයිඩියා එකක් කාටවත්ම නැහැ අයිඩියා එක ආයෙත්ින් පැහැදිලි එහෙම කලකිරීමකින්ද ප්‍රතිභා ඔයා ගීත ගායනයේ වැඩි එච්චර මහන්සි වෙන්නේ නැත්තේ ඇතරල වගේ එහෙම නැහැ අයියේ අර මං කිව්වා වගේ අයියට මම සාමාන්‍යයෙන් මගේ තියෙන විවිධාකාර කුසලතාවයන් මං ආසයි අත්හදා බලන්න. ඉතින් ඒ අනුව තමයි මං ගායනය කරනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට එක සින්දුවක් වගේ තමයි ඒක සීමා වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර මං ගීත රචනයටත් දැන් එළඹලා තියෙනවා. ඒ වගේම කාව්‍යකරණේ ඉතින් ලිපි ලිවීම මේ වගේ අතරතුර මගේ රැකියාව ගුරු වෘතිය. ඉතින් සිංහල සාබුද්දාගම ගන්නවා. ඉතින් ලංකාවේ සිංහල ෆේල් වෙනවා කිව්වම් බස්සේ අර තීසේන රත්නිතාන මහත්මයා මේ ලස්සන සිංහල කියලා පොතක් මේ ළඟදී නිකුත් කළා. ඒකේ කියනවා ಜಾති අඳුර ගන්න ලේ කපුවත් ඔක්කොගෙම ලේන. හැබැයි කට ඇරියම ඒ කතා කරන එකෙන් තමයිලු ඒ මොන ಜಾති. අපි ගන්න හත පුතා ඉන්නේ මේ තීසේන රත්නිතාන BBC ගුවන් විදුලි මාධ්‍ය. ඉතින් මහා දැනුම් සම්භාර නිදහසේ ඉන්නවා ඒ ඒගොල්ලොන්ගෙන් ගන්න පුළුවන් අදහසක් කතා කරගන්න තරම් අපි අපොහසත් ඒක හරි අභාග්‍යයක් දැන් අපිට මේ කාලය තුල අපි ඔබගෙන් මේ අදහස් ටික ඇහුවට මට මේ හිතෙන්නේ දැන් මේ වගේ වැඩසටහන් වල ගොඩක් අපි ඔය කතා කරනෝනේ කලාකාර විශේෂයෙන් දැනුවත් අය මම අපි හිතරන්නේ මේ මේවා කතා කරන්නේ නමුත් මේ එක වැඩසටහනක් වත් බලන්නේ නැද්ද ඔය කවුරුත් වගේ කිව්වයි මම හිතන්නේ බලන්නේ නැති වෙයි බලන්නේ නෙමෙයි අර ඉස්සර වචනයක් කියන බීරි අලින්ට වීණා වාදනය කරා වගේ කියලා එහෙමත් ඇති නමුත් මෙහෙමයි දැන් මේ ඔබ හොයාගත්ත කොටස මේ මෙයා මෙතුමා හොයාගත්ත මේ කොහොම මෙහෙම කියනකොට එක පොඩි දරුවෙක් ඇති මේ රටට ආදරය කරන මේ වයින් එයා මේක එතකොට අතපත ගාගෙන තමයි වැඩෙන්නේ අන්නේ පොඩි දරුව කවදා හරි රටේ නායකයා වෙන්න ඕන එයා පොඩි දරුව නායකයා වෙච්ච කාලෙකවත් කලාකරුවන් එතකන් ඉතින් බඩු මල්ලකට එහා අපි බලාපොරොත්තු නොවි ජීවිතේ මේ විදිහට ගත කරගෙන යන්න වෙයි නමුත් අතාරින්න හොඳ නැහැ යකඩ කූඩු අර හිර කූඩුවට උනත් උග්ගහින් හරි ගහන්න කියනවා ඒ වගේ එකක් ඉතින් අපි ගීතයකට යන්නේ සූදානම් වෙන්නේ ශාලික මොකද තත්ත්වේ ශාලික